හොඳ නවාගෙන පෙරලලා වඳින සංස්කෘතිය අපි නවත්තන්න වඳිනවා නම් වඳින එක හොඳයි නමුත් වඳින්න ඕනේ කාටද කියලා අපි දැනගන්න ඕනේ තමන්ගේ දෙමව්පියන්ව වඳින්නම ඕනේ ඒ වගේම ආගමික නායකයන් වැන්දට කමන්නේ නමුත් දේශපාලඥයන්ට වඳින්න ඕනේ මොකද අපි ලකින්න කැමති හොඳ පෞරුෂත්වයක් කියන කොන්ද ගැලින් තියාගෙන මේ රට ලෝකයට එක්ක ඉදිරියට ගෙන යන්න පුළුවන් තරණ පරපුරක් තමයි අපි හදන්න ඕනේ මංගල මහත්මයා අපි අතරින් සමුවරගෙන දැන් මාහයක් වෙනවා පොඩ්ඩක් මතකෙ ටිකක් අලුත් කරන්න කියනවා මේ මංගල මහත්මයාත් එක්ක තිබ්බ මේ අපේ සම්බන්ධතාවය සහ එයා කොහොමද අපිත් එක්ක යන්නද කියලා කියන එක මුලින්ම මට මංගල මහත්මයාව හම්බෙන්නේ සමීර අයියා ප්‍රයිවට් එකේ දිමාති ඇත්තටම මංගල මහත්මයාව හම්බෙන්නේ මේ අපේ ලයිට් උපාලි වීඩියෝ එකේ ආලෝක උපාලි වීඩියෝ එකේ වැඩේට තමයි මම එයාව හම්බෙන්න යන්නේ එතකොට ඒ වෙද්දී ඔළුව තිබ්බේ ඇත්තටම මට වීඩියෝ එක ගොඩලා ගන්න එකට මංගල මහත්මයා කිතු කරගන්නවා සහ එයා TikTok කරන හින්දා එයා ටිකක් වෙනස් චරිතයක් කියලා මට නිකන් දැනෙලා තිබ්බා ඒකත් එක්ක එයාව හම්බෙන්න ගියාට පස්සේ වැඩේ පියවරෙන් පියවර ඉදිරියට යනකොට වෙන දෙයක් අපිට තේරෙන්න ගත්තා මෙයාගේ වෙන හියුමක් යන්න තියෙන අපිට මීට කලින් මේක ගණදුන කරන් හම්බුන නැති නිසා සාමාන්‍ය මිනිස්සුෙක්ව අපි ජජ් කරන්නේ එළිය දකින දේවල් වලින් තමයි ගොඩක් ජජ් කරලා තියෙන්නේ එතකොට සෝෂල් මීඩියා වල යන පෝස්ට් වලින් නම් මිනිස්සු ජජ් කරන්නේ නැහැ මේ ලංකාවේ සිස්ටම් එක දේශපාලඥයෙක් ඉස්සෙල්ලාම ඔහොම සමීපව ඇසුරු කරන්න හම්බුනේ මට අනුසරත් අපි කෘලි ගැටියට මේ පෙලයිට්ු පලි ස්කිට් එක කරපු ඉන්නවායි රටක හිටපු වැදගත් දුර කීපයක් දරපු මිනිස් එක්ක කියන මුදල් ලැබෙමති දේශ කටයුතු කරමති වරාය යමති රටකට ඉතා වැදගත් තනතුරු දරපු මිනිස්සේ අපේ වස්ති වීඩියෝ එකට ආවේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කියලා මට 100% පැහැදිලිව කියන්න පුළුවන් මොකද එයා ඒ වගේ එන මැදිහත් දරක ඉඳන් හිතර මිනිස්සේ එයා හැමෝගෙම නෝදාස්වාදයේ සහ ටැලන්ට් එකේ අඳුරගත්ත මිනිස්සේ ඉතින් එයා දේශපාලඥයෙක් කියන කමතක් කරලා එයා අපේ වැඩේට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරපු විදිහම තේරුණා එයා මොනතරම් නිහතමානී මිනිස්ෙක්ද කියලා දේශපාලකෙට වඩා ඉතාම වෙනස් හැමෝගෙම දියුණුව ප්‍රාර්ථනා කරන මිනිස්සේ ඉතින් වෙන්වෙච් එක අපි අතරින් නැති වෙච් එක හැංගන දුකයි තමන්ගේ නිලයේ කොච්චර උසස් තැනක තිබ්බත් කියන්නේ තමන් එකා වගේ වැඩක් කරලා ඒ වැඩි ඉවර කරන්න ඕන කියන එක මම දැක්කේ අපේ ලයිට් උපාලි ස්කිට් එක අපි ඉවර කරනකොට මංගල මහත්මයාගේ තිබ්බ ඒ හෙල්ප් කරපු විදිය හැමදේම දැකලා ඉතින් ඒකෙන් ගොඩක් දේවල් දිනවා අපි ජීවිතේ ගන්න ඒ කියන්නේ තමන් කොච්චර නිලයේ කොච්චර උසස් වුණත් තමන් එකා වගේ ඉඳලා වැඩක් ඉවර කරන එක මම හිතන්නේ ඒක ජීවිතේ ගන්න ලොකු ආදර්ශයක් කියලා මම දකිනවා එයාව රෝල් මොඩල් කෙනෙක් කරගෙන කවුරුත් දේශපාලනයට ඇවිල්ලා නැහැ තාම මගෙන් අපේ පොඩි පරම්පරාවෙන් දිස්සම කියන්නේ යාව රීඩ් කරන්නත් වෙන විදියකට එහෙම තමයි සෝෂල් මීඩියා වලින් රීඩ් කරන්න සැලස් වෙන දිස්සම මේ මොකද යාගේ ඔළුවේ දිස්සම තිබ්බේ ස්මාර්ට් ශ්‍රී ලංකන් කියන කන්සෙප්ට් එක එළියට යන්න ඕනි කියන එක මේ කට්ටිය හැමදේම ලෝකේ දින දේවල් වලට ඇඩැප්ට් වෙවි ඒක හැමදේම හැමදිස්සම ඇතුළට අරගෙන ස්මාර්ට් විදියට එළියට යන්න ඕනි ශ්‍රී ලංකන් කියන තව කවදරි මේ බී වෙන්න ඕනි කියලා ඉතින් ලොකු වියෝක් ඉතින් ලොකු පාඩුවක් මම හිතන්නේ ඒක ඇත්තටම මේ හැමෝටම ලංකාව හැමෝටම ඉතින් හරිම දුකයි ඒක ඉතින් මේ වීඩියෝ එක බලන ජනතාවට කියන්න මොනවා වුනේ දේශය පාලනය කරන අපේ ගරු කට්ටියට තමයි මේ කියන්නේ දේශපාලනයට එන්නේ ඉන්න කට්ටියත් සහ මංගල මහත්තයාගේ ජීවිතෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න මොකද එයා සාමාන්‍යයෙන් වෙනස් විදියට හිතන කෙනෙක් හිතපු කෙනෙක් වෙනස් විදියට වැඩ කරන්න හිටිය කෙනෙක් බොහොම නිහතමානී චරිතයක් විදිහට තමන්ගේ දේශපාලන කටයුත්තේ නිරත වෙන්න පුළුවන් නම් නිකම්ම නිකම් දේශපාලකෙක් වෙලා ඉන්නවට වඩා බොහොම නිහතමානී ගෞරවනීය චරිතයක් විදිහට ජීවත් වුණොත් අනාගතේ කතා කරන දේවල් ඉතුරු වෙයි අද මේ විදිහට අපි මංගල මහත්තයා ගැන මම දන්න දේවල් ඔයගොල්ලෝත් එක්ක ෂෙයා කරගත්තා එතුමා ඉතාම වටිනා උසස් චරිතයක් නිසා